අපි පාසල් එන කාලයේ දාම්පාතලේ හාමුදුරෝ නිරන්තරයම කියපු කතාවක් තමයි ඕනුවට වඩා බණදහම ගැන කතාකරගෙන එනෙවුන්ගෙන් හරිම පරිස්සම් වෙන්න ඕනේ කියන කතාව. මොකද බහුතරයක් දෙන බන දහම දර්ශනය ආගම සදාචාරය ගැෙන කතාකරනයුම් එක පාවිච්චි කරන්නේ අඹුඩලෙන් සවවිදිහට. මෙන්න මේ විජයට තක්කඩි කුපාඩි වැඩක් පවුගේ දසක කිහිපේතුළ අපේ සමාජයේ සිද්ධ වන්න. එදා देේව විශ්වාසයට එරේව විශාල සමාජ හඬඩක් නගපුූ සෝම හාම්දුරන්ගේ මිනිිය කරේ තියාගෙන නිදාා චතුරස්ශ්‍රයට ගෙහිල්ලා ඒ මිනිිය වන්දේසි කරලා ගොඩ ගියපු හාම්දුරු පිරිසක් හිටිය ඒ ප්‍රතිඵලයක්විදියට පාර්ලිමෙන්න්තුවට දුසිං ගණනා කාම්දුරුරුාව. හැබැයි අවසානයේ සවර කඩමල්ල දාගෙන මේ කුපාලි වැඩේ කරන පරිසතර ඉතුර වුණේ අතුරිය රතනැි තරයි. මෙට්ුවනිය අතරලියේ රත්න කෙලක කියන්නේ කාලියකට පෙර මනිීමරු ගෝටගේ හරක් බලපු කාලකන්නේෙක් ඔබට මතකනං එදා මහින්ද රාජපක්ෂගේ ආ්ඩුව තිබ්බ කාලේ රතනේ ආරම්භ කරා ගම්පා ප්‍රදේශයේ හරක් ප්‍රජෙක්ට් එකක් මේ හරක් ප්‍රජෙක්් අභසානය අසාර්ථකුණාට පස්සෙ රතනේ මේ හරක්ටික විකුණ ලදැම් කෙේ වෙතත් මිට්තෝරණී රතනය නිරන්තරයම ආණ්ඩුවට කඩේ ගිය මේමගේ ප්‍රතිඵලයක් විදිහයට තමයි කෝට් ප්‍රදේශ රජටයත් මුඩුබිමක් බලෙන් අල්ලගෙන ඒකේ මාලිගාවක් වගේ පන්සලක් හදාගත්තේ. එවිතරක්න මේ මොහුත් එවගේම මිනිීමරු ගෝටත් තනඟෙට කෝට්ටේ මුඩුබිමම අල්ලගෙන ඔප්පු හැදුවයි කියලා දන්න ෝ දන්නවා. කේඇවිතත් ්‍රථන කියල කියන්නේ කෙසිේ හිරිගිතක් නැතුව මනාට කඩේගපු එකමනෙක්. ඔබට මත කන යහපාල් නාආණඩුව තියෙන කාලෙ. ඒක එල්ලිල තමන්ගි ජාම ගොඩදාගත්තු රතනේ. පවුගේ කාලේ අන්තිම මොහොතේ මරාගැගේ එල්ලුන. මරාගගේ එල්ලිලා. නැමතවතාව පාර්මිේන්තු උත්ස එන්නු උත්සාධදරපු වෙලාවේ ගෝට තීන්දු කරාසිවරුදාගත්තුූ එකකුටවත් චන්දි ඉල්ල අවස්ථාවක් දෙන්නේ නැහැයි කියලා. අන්න ඒවෙලාේ තමයි අලුත් පක්ෂයක් මොහෝ අටගත්ති. හැබයි මේ පක්ෂයෙන් ඔහු චන්දය පැරදුුණ. ජාතික ලොවස්තුෙන් පත් ලබුණු එක මන්ත්‍රීකම බේරගන්න පහුගේ දවස්සතුල මිනි මරාගත්තා. අවසානිදී රතනේ ඉතාමංම කුපාලවිදිට උපක්්‍රමශීලේවිදියට ආණ්ඩුවට හේත්තුවෙන් අවශ්‍ය කරන? ප බිම නිර්මාණය කරගත්තා. පෞගේ දවස්සවල මැතුමරණ කොමසාරිස්වරයා ආ්ඩුවට තමන්ට හිතවත් හෙංචයිෙද්දාලා ඒ කොමිෂම නැවතවතා අාවක්තා රම්භ කරා. ඒ අලුත් මැතුවන්න කමිසම තමයි මේ රතනව පාල්ලිමේන්තු මන්ත්‍රීවරය හැටියට නම් කරලා අවශ්‍ය කන ගැසට්ටගනි ගුත් කරලා තිබෙන්. රතනගින් මේරටේ මාධ්‍යවේදීින් ආනකොට ඔබහන්ේ ගිහිල්ල ඉඳගන්නේ ආණ්ඩු පක්ෂයද විපක්ෂයද කියලා ්‍රතන දීපු උත්තරේ තමයි. ම ෝ ට ස්වාස කරන ෝටකන නිර්මාණශීල මිනිෙක් හොඳ ප්‍රතිපත්තියනවා ඒ හින්ද ම ගෝටක බඩපිළිවෙල ්‍රියාමක කරන්න උදව කරනවයි කියන කතාව. ඒ කියන්නේ අතුරලිය රතන මිනීමරු ගෝටට කඩයනවයි කියෙනන කාරණින්. ඒක කියන්නේ අතුරලිය රතන සිිවනි ආඩුක වවස්ථා සංසෝදරයට එහෙමන්න තම් මේරාටේ ඒ කාධිපතියක බිහිවට අවශ්‍ය කරනනු නයිතික වපසරරි හදපු විශ්වනි ආණඩුකු වවස්ථා සංසෝධනයට ඕූ පක්ෂයි කියන කාරණේ. මිත්‍රෝරනි ප්‍රතිනය අවසානයේද මේ රටේ අසු දාහක් විතර අහිංසක චන්දදායකයන්ගේ චන්දටිකට වංචා කරලා මන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ඒ වෙන කොට ආණ්ඩුවට කඩේයමින් සිටිනුවත්. වික්ටරෝනි දවසිින් දවස අපේරට බල්ලටයනවා. බල්ලු පාලනයටනවා. මේකට වග කියන්නනේ අපි මොකද මේරටෙවිදායක වවස්ථාදායික අධි කන්න බලයතින අපිට. අපි මේවා නිසලෙස පාවිච නකරීමේ ප්‍රතිඵලයක්කුතියට තමයි. රතනෙලා මරාල ගෝටඩ වගේවුම්. අපේ රටේ පාලකබවට පත්වෙන්. එනිසා මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. පුද්ගල වෙනසක්න මේ ප්‍රතිපත්ති මේ වෙන සක් කළ හැකි. ඒ සඳහාම් මග පෙන්වයකි දේශපාලනෑ. ගමनाක් क्याया हैැ कि समाජ देशශपान කंडෑයක්ක් गा අප ෙ्याम ट अर् ै ත් කරම, ओබෙන් साමු गान බ මට्ட்ட य.